එක පාරට ආපහු කොවිඩ් වසංගතේ ලංකාවේ මතුවෙන ගත්ත නිසා හැමෝම ටිකක් කලබල වෙලා නේද මේ කලබලේ පටන් ගත්තේ පහුගිය දවසක එක්තරා ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකට කොවිඩ් වැළඳිනා කියලා ආරංචි වුණාට පස්සේ ඒත් එක්කම ඒ කර්මාන්ත ශාලාවේ තව බොහෝ දෙනෙක්ට සහ ඔවුන් ආශ්‍රිතව තවත් අයට කොවිඩ් වැළඳුණා කියලා සෞඛ්‍යංශ විසින් හොයාගත්තා ඒ එක්කම හැමෝම අර කොවිඩ් ආසාදෙනි වුණා කියලා පළමුවෙන්ම ආරංචි වුණු කාන්තාවට නොසෑහෙන්න බනින්න පටන් ගත්තා ගොඩක් අය කිව්වේ ඒ කාන්තාවගේ තමයි වැරද්ද කියලා ඒත් අපිට පුළුවන් ද එහෙම මිනිස්චයක් දෙන්න කොවිඩ් වෛරසයට අපේ ශරීරගත වෙන්න බොහොම පුංචි අවස්ථාවක් වුණත් හොඳටම ප්‍රමාණවත් ඒ වගේම තමයි වෛරසයේ ශරීරගත වුණ හැමෝටම එක්වරම රෝග ලක්ෂණ මතුවෙන්නේ නැහැ සමහරුන්ට අසනීපයක් ඇති වෙන්නෙම නැති තරම් ඒත් එහෙම කෙනෙක්ගෙන් වුණත් වෛරසයේ බෝ වෙන්න ඕන තරම් හැකියාවක් තියෙනවා ඒ නිසා අපිට කියන්න බෑ අහවලාට තමයි මුලින්ම කොවිඩ් ආසාදනය වුණේ කියලා ඒ අයගේ රෝග ලක්ෂණ මතුවීම හෝ මතුවෙන්න ගත වෙන කාලේ රඳා පවතින්නේ ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්භාවයේ මතයි කොවිඩ් 19 වෛරසය සුළු අතපසු වීමකින් හෝ සුළු වරද්දකින් හෝ අපට ආසාදනය වීමට පුළුවන් ඒ කියන්නේ මේ වෛරසය තව පුද්ගලයෙක්ගෙන් ඒ කියන්නේ ආසාදිත පුද්ගලයෙක්ගෙන් ආසාදිත නොවන පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා ඍජුව අපි කතා බහ කිරීමේදී ඒ කෙල බිඳිති සමීපව කතා බහ කිරීමේදී කෙල බිඳිති මඟින් අපිට සම්ප්‍රේෂණය වන්නට පුළුවන් ඒ වගේම ඍජුව අපි ස්පර්ශ කිරීමෙන් හෝ ඒ ආසාදිත පුද්ගලයෙක්ගේ සොටු හෝ ඒ දියරයන් අපේ මුඛයට හෝ නාසයට හෝ ඇස්වලට හෝ ඇතුළු වුණ තින් අපිට කොවිඩ් 19 ආසාදනය වන්නට පුළුවන්. ඒ වගේම මෙම වෛරසය ශරීරගත වන්නට පුළුවන් ආසාදිතයෙකුගේ කෙළ බිඳිති යම් යම් කුෂ්ඨයක තැවරුණු තින්. ඒ කියන්නේ දොර හැන්ඩල් එක වෙන්න පුළුවන්. අපේ මොබයිල් ෆෝන් එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි බස් එකක යනකොට අපි අල්ලගෙන ඉන්න ඒ රතේ සීට් එකේ හැන්ඩල් එක වෙන්න පුළුවන්. ඒතකොට මේ හැම එකේම වෛරසය තැවරිලා තිබිලා පැය ගණනකට පස්සේ හෝ දින ගණනකට පස්සේ මේ වෛරසය තිබෙන ඒ කෙළ බිඳිති වලින් අපිරිසිදු වෙච්ච දෑත් වලින් අපි අපේ මුඛය එහෙම නැත්නම් නාසය ඇස අපිට නොදැනීම ඇල්ලුවොතින් අපිට වෛරසයේ ශරීරගත වන්නට පුළුවන්. ඒ නිසා නිවැරදිව මුඛ ආවරණයක් පැළඳීමෙන් බොහෝ දුරට ආරක්ෂා වන්නට පුළුවන්. නමුත් ඒකෙන් විතරක් අපිට ආරක්ෂා වෙලා ඉන්න බෑ. මුඛ ආවරණයක් නිසි ලෙස පැළඳීමෙන් හොඳින් සබඳා අත් සේදීමෙන් මේ දුරස්ථභාවය පවත්වාගෙන යෑමෙන් අපි කටයුතු කළත් සුළු අත්වැරදීමකින් හෝ සුළු අතපසුවීමකින් හෝ අපට නොදැනීම මේ වෛරසය ශරීරගත වන්නට පුළුවන්. නමුත් අවාසනාවකට සමහරක් සමාජ මාධ්‍ය ජනමාධ්‍යවල පවා ඒ ඇඟලුම්හල් සේවක සේවිකාවන් ගැන ප්‍රචාරය වුණේ බොහොම පහත් විදියට සහ කිසිම මාධ්‍ය ආචාර ධර්මයක් සලකන්නේ නැතිව. හොයන්නේ බලන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව එක්වරම මිනිස්චකරුවන් වෙන්නේ නැතුව අපි බලන්න ඕන මැදහත් විදියට. මිනිස් අත්හැරදීම් කියන දේ ඔබට අපට පවා සිදුවෙන්න පුළුවන් බව අපි මතක තබා ගන්න ඕන. පරිපූර්ණ මිනිසුන් කිය කොටසක් මේ ලෝකේ නැහැ. මිනිසුන් කවදාවත් හිතලා ඕනකමෙන් ලෙඩ වෙන්නෙත් නැහැ. ඒ නිසා කෙනෙක්ට මොනෑම් හෝ රෝගයක් වැළඳුණු පමණින් ඒ කෙනාව විනිශ්චය කරලා, කොන් කරලා, සමච්චල් කරලා, අවමන් කරලා, තව කතන්දරත් ගොතලා ඔහු හෝ ඇයව අපහසුතාවයට පත් කිරීමෙන් වෙන්නේ මේ සමාජය තවත් ලෙඩ වෙන එකම විතරයි. ඒ වෙනුවට අපි ආදරය, කරුණාව, දයාව සමාජයේ වෙත පතුරවමු. ඕන කෙනෙකුට ඕනම රෝගයක් වැළඳෙන්න පුළුවන් විවිධ තත්වයන් විවිධ හේතුන් මත. ඒ නිසා මෙහිදී මේ සමාජ පිළිකුල ඇති කිරීම රෝගය මැඩපැවැත්වීම සඳහා රෝගයේ පැතිරීම වැළැක්වීම සඳහා විශාල බාධකයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒ කොවිඩ් 19 ආසාදනය වුණු ඕනම කෙනෙකුට ඒ පවුල්වලට ඒ වගේම ඒ ප්‍රජාවන්ට අපි ආදරය කරුණාව දැක්විය යුතුයි සහ ඔවුන් රැකබලාගත යුතුයි. අපි හැමෝටම අත්වැරදීම් අමතක වීම සිදුවෙන්න පුළුවන්. ඒක මනුෂ්‍ය ස්වභාවය. ඒ නිසා හැකි තරම් සුපරීක්ෂාවෙන් අපි කටයුතු කරමු. තමන් උපමා කොට අන් අය දෙස බලන්න පුරුදු වෙමු. මානව දයාව පතුරවමු.